සුබසන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාදී ගුණවර්ධන ප්‍රථමයේ නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත. නිදහස් පක්ෂ දැක්මට හානි වන කිසිවකට එකඟ නැති බව ජනපති කියයි. ත්‍රස්ත වාදයට නිවැරදි විසඳුම. රට තුල නූතන ත්‍රස්තවාදයක් තුලින් විනාශ කරන්නට උත්සාහ දරන ඒ සියුලුම බලවේග ඒ සෑම ත්‍රස්ත බලවේග මේ එකමුතුභාවය සංහිඳියාව මිත්‍රශීලීත්වය තුලින් අපිට විනාශ කරන්නට අවස්ථාව ලැබෙනවා රණවිරු සත්‍යග්‍රහය අවසන් ශ්‍රී ලංකාවේ මධ්‍යම කාරක සභාව අද රැස්වේ අපක්ෂපාතීත්වය ගැන කතා කරන්න කිය ගම්ලත්ත වෙච්ච දේ මේ බලන්න සුවද ගම්ලත් එහෙම අපක්ෂකවාදී මිනිසෙක්ද මේ තමයි නීතිඥ සුවද ගම්ලත් මැතිතුමා ප්ලාස්ටික් ගැන ඉන්දියාව නව ප්‍රතිපත්තියක දේශීය ප්‍රවෘත්ති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියට සහ දර්ශනයට හානි වන කිසිදු වැඩපිළිවෙලකට එළඹීමට සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා නීතිගරුක නායකයාට දුප්පතාගේ දුක දන්න නායකයාට ජන නායකයාට අපේ ආදරණීය නායකයාට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට අපේ ආදරණීය නායකයාට අතිගෞරව ප්‍රගතිශීලී ජනතාවට අතිගරු ජනාධිපතිතුමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දීප ව්‍යාප්තව පවත්වන දිස්ත්‍රික් සමුළු මාලාවේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව පාක්ෂිකින් විශාල පිරිසකගේ සහභාගීත්වෙන් ඊයේ පසරුවේ හෙට්ටිපොළ මහජන පොළ භූමියේදී පැවැත්ුණා. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාලද සිල්වා, මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම් මහින්ද අමරවීර සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු මැති අමතිවරුන් රාශියක්ද එක්ව සිටියා. එහිදී රැස්ව සිටි පිරිස ඇමතු ජනාධිපතිතුමා විධායක ජනාධිපති දුරේ ගැටළු පිළිබඳවද පැහැදිලි කළා. 78 විවස්ථාවට විධායක ජනාධිපති ක්‍රමය ආරම්භ කිරීමේදී ඒ පනත එදා පාර්ලිමේන්තුවට ගෙනල්ලා විවාද කරන විටත් බණ්ඩාරනායක මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතා දැඩි ලෙස විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව කතා කළා. ඒ වගේම මින් අනාගතයේ සිදුවෙන බරපතල විපාක පිළිබඳව කතා කළා. විධායක ජනාධිපති ක්‍රමය මේ රටේ ඒකාධිපත්‍යයක් බිහි කළා. ඒ තිබෙන බලතල මදි කියලා මහින්ද රාජපක්ෂ මහත්මයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වෙනි සංශෝධනයෙන් රාජාණ්ඩු ක්‍රමයක් මේ රටේ හැදුවා. ආණ්ඩුවේ ඉන්නකොට ඇයි මේ 18 වෙනි සංශෝධනය කියලා සාකච්ඡාවලදී අපි අහුවා. මහින්ද රාජපක්ෂ මහත්මයා hina වෙවි කියපු දේ තමයි ඇමතිකමක් ලැබුණාම හිතනවා මට මීට වඩා වැඩ කරන්න පුළුවන් අගමැතිකම ලැබුණාම කියලා. අගමැතිකම ලැබුණාම හිතනවා ලැබිච්ච කෙනාට මට වැඩ කරන්න පුළුවන් ජනාධිපතිකම හම්බ වෙනා නම් විතරයි කියලා හිතනවා. එතුමා කියනවා මට ජනාධිපතිකම හම්බ වෙලත් බලතල මදි කියලා හිතච්ච නිසා මන් 18 වෙනි සංශෝධනය ගේනවායි කියලා කිව්වා. ඒ తත්වය ජනතාව ප්‍රතික්ෂේප කළා. බලයට එන්න කලින් හැම කෙනෙක්ම ධර්මාශෝකලා. බලයට ආවට පස්සේ චණ්ඩාශෝකලා බවට පත් වුණා. මෙහිදී එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේ කම්මරයාද අදහස් පළ කළා. අපිට තීන්දුව ගන්න විදිය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉඳලා ගිහිපු අය කියන්න ඕන නැහැ. මේ පහුගිය දවස්වලම මාධ්‍ය සාකච්ඡා තියදීගෙන ශ්‍රී ලංකාවයක කරන්න ඕනේ වැඩේ. ශ්‍රී ලංකාවයක හිට ගන්න ඕන තැන. ශ්‍රී ලංකාවයක ඡන්දෙ දෙන්න ඕන තැන අපෙන් ගිහිපු කට්ටිය කියන්න ගන්නවා මේ මෑත කාලේ. අපි මේ මහත්තුරුන්ට කියන්න කැමති ඔබ පක්ෂය අරලා ගියා නම් ඔබගේ යෝජනා අදහස් අපිට තුට්ටුවකට තඹයකට වටින්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රියේ රැස්වෙනවා. ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියාකරන ආකාරය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කරනු ඇත. නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සියලු දෙනා කැපවී කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ ආසන සන්නද්ධායකවරුන්ගේ හමුවට එක්වීමෙන් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ හා දිස්ත්‍රික් කළමනාකරුවන්ගේ හමුවක් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්
ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සංවිධායකයින් මෙන්ම කළමනාකරුවන් දැනුවත් කෙරුණා. පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිර විරජ් කාර්යවසම්, උපසභාපති අමාත්‍ය රවි කරුණානායක, ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක යන මහත්වරුන් මෙන්ම අමාත්‍යවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි අමාරු කාලයක මේ රටේ ආණ්ඩුව ගත්තේ. රාජපක්ෂ රෙජිමේ පැනලා ගිය අවස්ථාවේ. පැනලා ගියේ අවුරුදු දෙකක් තිබුණ ජනාධිපතියෙක් තව ඉන්න. ඇයි ඒක අඩු කරේ? රටේ ණය ගෙනල්ලා 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 ණය ගෙවන්න බැරි වුණා. රටේ ණය ගෙවන්න බැරි වුණා විතරක් නෙමෙයි. ලෝකේ අපිව කොන් කෙඩුවා. මේ ඡන්දේ මේ ආණ්ඩුව ගෙනියන්න බැරි වුණා. අපි බාරගත්තේ විශාල අභියෝගයක්. අපිට ණය ගන්නවත් කාටවත් ලංකා ආණ්ඩුව කෙරේ විශ්වාසය තිබුණේ නැහැ. අද අපි ණය අරගෙන ස්ථිර වශයෙන් GSP ලබාගෙන අද බලන්න අපි රට ඉදිරියට ගෙනියනවා. අපේ සංවර්ධනයේ දිහා බලන්න. මීට එක කාලයකටවත් වඩා අපි සෞඛ්‍යයයි අධ්‍යාපනයටයි වියදම් කළා තියෙනවා කියලා මම කියන්න කැමතියි. දැන් මේ ආරම්භ කරපු එක අපි ආරක්ෂා කරන්න ඕනේ. මොකද ඊළඟ අවුරුදු පහේ මේ ප්‍රතිඵල ලබා ගත්තාම මෙහෙන් බිහිවෙන නව ලංකාවක් නම් තව අවුරුදු 20කට එක්සත් ජාතික පක්ෂයේ බලයෙන් ඉවත් කරන්න බෑ කියලා මම කියනවා. ඒකයි මේක තීරණාත්මක සටන. අපි තවත් ඉදිරියට යන්න ඕනේ. අයි මතක තියාගන්න අද මේ රටේ ඉන්න අලුත් තරුණ පරපුර 35ට අඩු අය. එයායි බලාපොරොත්තු වෙන හොඳ සමාජයක්. ඇමතිවරයෙක්ට කතා කරන්නේ නැතුව තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් සමාජයක්. තමන්ටත් තමන්ගේ දරුවන්ට හොඳට ජීවත් වෙන්න පුළුවන් සමාජයක්. ඒක අපි ලබලා දෙන්න තියෙනවා. එහෙනම් අපි ලෑස්ති වෙමු. එහෙනම් මෙතනින් අපි යන්නේ නව ලංකාවක් හදන්න. ඉදිරියට ගෙනියන්න. ඒ සටන ගෙනියන්න අපි ඔක්කොම එකට යමු. ඒ වැඩ කටයුත්ත කරන්න අපි තරුණ ඇමතිවරයෙක් අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් කළා තියෙනවා. දැන් අපි සියලු දෙනාම මුණ ගැහිලා. අපි සියලු දෙනාම එකතු වෙලා මේ ඡන්දෙ දිනන්න අපි කැපවෙමු කියලා මං කියනවා. ලංකා ඉතිහාසයේ වඩාත් සක්‍රීයම ආණ්ඩුව පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බවයි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේ. මේ රටේ ජීවත් වන සෑම ජන කොට්ටාසයකටම සෑම ආගමකට ජාතියකට සම්බන්ධ සියලුම දෙනා ඒ අය සුරක්ෂා කරමින් අපි සමාජ ආරක්ෂාවත් දේශපාලන ආරක්ෂාවත් ලබා දෙන්නට ඕන. සමාජ ආරක්ෂාව දේශපාලන ආරක්ෂාව තිබෙන තැන ආගම් අතර ජාතීන් අතර සංහිඳියාව ක්‍රියාත්මක වෙනවා. ඒ සංහිඳියාව ක්‍රියාත්මක වෙනකොට අපේ රට කඩන්නට, රට බෙදන්නට, රට කොටස් කරන්නට, රට තුල නූතන ත්‍රස්තවාදයක් තුලින් විනාශ කරන්නට උත්සාහ දරන ඒ සියලුම බලවේග, ඒ සෑම ත්‍රස්ත බලවේග මේ එකමුතුභාවය සංහිඳියාව මිත්‍රශීලීත්වය තුලින් අපිට විනාශ කරන්නට අවස්ථාව ලැබෙනවා. එනිසා ජාතික ආරක්ෂාව කියන මාතෘකාව පටු අර්ථකථනයකට සීමා කරන්න නැතුව ඉතාමත්ම පුළුල් ලෙස මිලිටරි ආරක්ෂාව, ආර්ථික ආරක්ෂාව, සමාජීය ආරක්ෂාව, දේශපාලන ආරක්ෂාව නමින් පුළුල් දැක්මක් තුලින් උසස් ප්‍රතිපත්තීන් තුලින් නව අදහස් තුලින් අපි අපේ මාතෘභූමිය සුරක්ෂා කරන්නට අපි යැපකප වෙනවා. නිරන්තරයෙන්ම 24 පෑම 365 දවසේම ජනතා හැඟීම්, ජනතා පැතුම, ජන විඥානය අවබෝධ කරගෙන ජනතාවගේ ඉල්ලුමට ප්‍රායෝගික සැපයීම ලබා දීමයි නීති රාමුව තුල අපේ වගකීම වල. පැහැදිලිවම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ කඩිස්සරම කාර්යක්ෂමම වැඩියෙන්ම වැඩ කොටසක් රටේ ජනතාවට ඉතිහාසයේ පුරාවටම ඉෂ්ට සිද්ධ කරපු ඓතිහාසික වාර්තාගත නව ආණ්ඩුවක් අපි අපේ මාතෘභූමියේ බිහි කරමුයි කියලා යෝජනා කරමින් ඔබ සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අස්සලාමු අලයිකුම්. වණක්කම්. දෙවි බිහිදයි. අපි සියලුම දේවල් අමතක කරලා සියලුම මතවාද එක තැනකට අරගෙන මෙතුමා ජයග්‍රහණය වෙනුවෙන් කොන්දේසි විරහිතව අපි එකතු වෙ යුතුව තිබෙනවා මිත්‍රවරුනි. මෙතුමාගේ ජයග්‍රහණය මත තමයි එක්සත් ජාතික පක්ෂයේ අනාගතය රැඳිලා තියෙන්නේ. මෙතුමාගේ ජයග්‍රහණය මත තමයි එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අනාගතය රැඳිලා තියෙන්නේ. මෙතුමාගේ ජයග්‍රහණය මත තමයි අපි තව අවුරුදු 10ක් 15ක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙල පැවති පවතින්නේ මෙතුමාගේ ජයග්‍රහණය මත. ඒ නිසා මම තමුන්නාසල හැමෝටම ඉල්ලීමක් කරනවා අපි එක්සත් ජාතික පාක්ෂිකයන් විදිහට එක්සත් ජාතික පෙරමුණ විදිහට එක්සත් ජාතික පක්ෂයේ අලුතෙන් හදපු සංවිධානයේ ඒ නායකයෝ අපි ඔක්කොම එකතු වෙලා මේ සටන මේ මාසෙකමාර තුල අපි ජයග්‍රහණය කරා මෙහෙවන්න මේ සටන දෙන්න ඕනි. අප එකමුතුව වැඩ කරන හැම අවස්ථාවෙදිම අපි විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් වුණා. මෑතකදී තියෙන හොඳම උදාහරණය තමයි ඔක්තෝබර් මාසයේ 22 වෙනිදා අපේ
ආණ්ඩුවට යම් විදිහින් කූට ක්‍රියාවකින් ප්‍රශ්නයක් ඇති වුණ අවස්ථාවේදී සියලු දෙනාම ඒක රාශි වෙලා ඒ ප්‍රජාතන්ත්‍රවාදයට කරපු කළු පැල්ලම ඒ ප්‍රශ්නය අපර ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ අපේ එකමුතුභාවය නිසායි. අන්නේ ජයග්‍රහණය තුලින් තමයි අපි පාඩම් ඉගෙන ගන්න ඕනේ වන්නේ. ආබාධිත රණවිරුවන් සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිදු කළ සත්‍යාග්‍රහය අද අවසන් කෙරුණා. ඔවුන්ගේ ඉල්ලීම් වලට විසඳුම් ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවයි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ. කොටුව දුම්රිය ස්ථානයේ අසල මාරාන්තික උපවාසයේදී සිටින ආබාධිත රණවිරුවන් හමු වීමට සජිත් ප්‍රේමදාස මහතා අද උදෑසන ඉම ස්ථානයට පැමිණියා. ඔවුන් සමග සුහදව සාකච්ඡා කළ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ රණවිරුවන්ගේ ගැටළු වලට විසඳුම් ලබා ගැනීම සඳහා හෙට දිනේ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවයි. කැබිනට් මණ්ඩලයේ ලබා දෙන විසඳුම හෙට දිනේදී රණවිරුවන් අසලට පැමිණ ප්‍රකාශ කරන බවද එහිදී ඔහු සඳහන් කර තිබෙනවා. ජනාධිපතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක ඉල්ලීම් වලට පොරොන්දු ලබා දීම තමත් නොහැකි බව පෙන්වා දුන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කැබිනට් මණ්ඩලය ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වන ඇති බවද කියා සිටියා. වැටුපක් ලැබෙන. දුබලතා විශ්‍රාම වැටුපක් ලැබෙන. ඒක ඔබලට ලැබෙන්නේ 55 වෙනකම් විතරයි. ඒක ජීවිතාන්තය දක්වා ලබා දෙන්නේ කියලා මෙතෙක් එහෙම ක්‍රියාත්මක වීමක් නැහැ. නැහැ. ඒක ජීවිතාන්තය දක්වා ක්‍රියාත්මක කිරීමක්. ඒ අතරවාර කාලය තුල යම් කිසි හානියක් ඔබලට සිදු වුණොත් බහරයා එහෙම නැත්නම් මවට බාධින වැඩසටහන මට අයිතියක් තියෙනවා. කැබිනට් ඇමතිවරයෙක් හැටියට ඔබතුමන්ලා මේ ඉදිරිපත් කරපු යෝජනාව මම ඔබතුමන්ලා වෙනුවෙන් බොහොම තරයේ ඉදිරිපත් කරා. මට ඔයගොල්ලෝගේ මතය රණවීර ප්‍රජාවට දෙන්න තියෙන උපරිම සහය ලබා දිය යුතුයි කියන මතය ඉන්න මිනිස්සෙක් මම. ඒ නිසා මෙතුමන්ලාගේ මතය හෙට දවසේ කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරලා අපි ඊට පස්සේ බලමු මම ආපහු එනවා මෙතුමන්ලාට පිළිතුරක් අරගෙන. දකුණේ සිංහල ජාතිය බේරා ගැනීමටයි කියමින් කෑගස්සන අන්තවාදී ජාතිවාදීන් උතුරේ ඡන්ද හිඟාකමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කා මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක් මෙන්නේ මහතා මේ බව ප්‍රකාශ කළා. පුදුම දිව දෙකේ කතා. දකුණට ඇවිල්ලා සිංහල ජාතිය බේරගන්න බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න පෙනී සිටින කට්ටිය උතුරට ගිහලා මොනවද දනද කියන්නේ? මේ හඬපටය තියෙනවා. දැන් මේ ආණ්ඩුව යටතේ රැකියා ලබා දෙනවා. කවුද රැකියා ලැයිස්තු හදන්නේ? UMP මන්ත්‍රීවරු. ඒ ඔක්කොම දෙන්නේ සිංහල අයට තමයි රස්සාවල් දෙන්නේ. ඉඩම් බෙදනවා. ඉඩම් බෙදන ලැයිස්තු හදන්නේ UMP මන්ත්‍රීවරු. ඒ ඔක්කොම බෙදන්නේ සිංහල අයට. මෙන්න දකුණේ සිංහල ජනතාව වෙනුවෙන් පෙනී සිටින අය උතුරේ ඡන්ද හිඟා කන්න ගිහිල්ලා කියන දෙබිඩි කතා. ඒකයි මම කියන්නේ. ඒගොල්ලන්ට වැඩිය අපි දේශප්‍රේමී. ඒගොල්ලන්ට වැඩිය අපි මේ රටට ආදරෙයි කියලා. මේ අතර සුහද කම්ලත් මහතා කර තිබෙන ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද මාධ්‍ය හමුවට එක් වූ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා අදහස් පළ කළා. සුහද කම්ලත් මැතිතුමා මේ දවස්වල කියාගෙන යනවා, ඒවට මාධ්‍යත් ලොකු ප්‍රචාරයක් දෙනවා, සමාජ මාධ්‍යෙත් ලොකු ප්‍රචාරයක් දෙනවා. මේ සමහර ඇමතිවරු බලපෑම් කළාලු ගෝඨාභය මහත්මයාව අත්අඩංගුවට ගන්න කියලා මේ සුහද කම්ලත් මහත්මයාට එහෙම කතාවක් කියාගෙන යනවා. මගේ මිත්‍රයාට සුහද කම්ලත් මැතිතුමාට මම පැහැදිලිවම කියන්න ඕනේ, තමුන්නාන්සේ ගෞරවනීය රාජ්‍ය සේවකයෙක්. ඒ විතරක් නෙවෙයි ගෞරවනීය තනතුරක් දීලා තියෙනවා. එතුමාට දැන් බාර දීලා තියෙනවා මේ වින්දිතයන් ආරක්ෂා කිරීමේ ඒ පරිශ්‍රයේ ප්‍රධාන ධූරය දීලා තියෙන එතුමාට. එතකොට හරියන්න අගවිනිසුරුතුමා වගේ අපක්ෂපාතිව ඉන්න ඕනේ සුහද කම්ලත්. මේ බලන්නකො සුහද කම්ලත් එහෙම අපක්ෂපාති මිනිහෙක්ද? මේ තමයි නීතිඥ සුහද කම්ලත් මැතිතුමා. ගෝඨාභය මහත්මයාගේ දේශපාලන රැස්වීමවල මේ වින්දිතේව ආරක්ෂා කරන්න ඉන්න අපක්ෂපාතිත්වයේ ප්‍රතිමූර්තිය ඉන්න ඕනි මිනිස්සයා දේශපාලන රැස්වීමවල ගිහිල්ලා දේශපාලන ප්‍රකාශ කරනවා. ඒතර මම කියනවා මේ රටේ රාජ්‍ය නිලධාරීන්ගේ ගෞරවය තමුන්නාන්සේ ආරක්ෂා කරන්න. දේශපාලන රැස්වීමවල බඩ ගන්න යන්න එපා. එමෙ යන්න ඕන මේ මං වගේ මමත් රාජ්‍ය සේවයේ හිටිය අස් වෙලා ඇවිල්ලා දේශපාලනයට එන්න. කොහෙට ගියත් අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙම ඉඳගෙන මේ වගේ දේශපාලන ප්‍රකාශ කළා අපේ ඇමතිවරුන්ට මඩ ගහන්න එපා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පතට අදාළ ලේඛන නැත්නම් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පාර්ශ්ව වහතරකට අභියාචන අධිකරණය අද නියෝග කළා. आगमन विगमन पालक पुद्गलीन ल्यापतिंचिकिरी में दिपार्तमेंतुवे कुमसारीस राज्य परिपालन हा अभ्यंतर काटीतु अमात्यवर्या हा इम अमात्यांशे लेकं वर्या विताई अभ्याचनाधिकरणय मेम नियोगय निकुत्कले ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතික හැඳුනුම්පතට හා විදේශ ගමන් බලපත්‍රයට අදාළ ලේඛන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා එම පාර්ශ්වයන් වෙත ලබා දුන්නා. ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසිභාවයේ වළංගුතාව අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොනු කර තිබෙනවා. මෙම පෙත්සම ලබන මාස 2 වෙනිදා සලකා බැලීමට නියමිතයි. ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ අර්ජුන ඔබේසේකර හා මහින්ද සමීවර්ධන යන ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල හමුවේ. මෙම රීට් පෙත්සම ගොනු කර ඇත්තේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්කොට යන අය විසිනුයි. 1818 පළමු නිදහස් සටන හා අස්කිරි මහා විහාරය ශාස්ත්‍රීය ග්‍රන්ථය මහනුවර අස්කිරියේදී අද එළි දැක්ුණා. බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව 1818 පළමු නිදහස් සටන හා අස්කිරි මහා විහාර කෘතිය එළි දැක්වීමේ අවස්ථාවට එක්වීමට මහනුවර බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පළමුව අස්කිරි පිරුවෙන් විහාරස්ථානයේ වැඳ පුදා ගත්තා. ජනාධිපතිතුමා අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානතුන ස්වාමින් වහන්සේ බැහැදුවේ ඉන් අනතුරුවයි. මහානායක ස්වාමින් වහන්සේ හා ජනාධිපතිතුමා ග්‍රන්ථය එළිදැක්වීම සිදු කළ අස්කිරි පිරුවෙන් විහාරස්ථානය වෙත පැමිණියා. පළමු නිදහස් විමුක්ති සටනේහි වැදගත්කම හා එම නිදහස් සටනට අස්කිරි මහා විහාර පාර්ශ්වයේ ස්වාමින් වහන්සේ ලබා දුන් දායකත්වයේ ඇසුරින් මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය සම්පාදනය කර තිබෙනවා. එහි සංස්කාරකවරුන් වන්නේ ශාස්ත්‍රපති පූජ්‍ය ඇටිපොල මහින්ද, දර්ශනපති පූජ්‍ය කැටකුඹුරේ ධම්මාරාම, රාජකීය පණ්ඩිත පූජ්‍ය ඇහලේපොළ මහින්දන ස්වාමින් වහන්සේ හා ආචාර්ය අජිත් තල්වත් මහතායි. ග්‍රන්ථයේ පළමු පිටපත අස්කිරි මහානායක ස්වාමින් වහන්සේ වෙත හා සෙසු අනුනාහිමිවරුන් වෙත පිළිගන්වනු ලැබුවා. අනතුරුව 1818 පළමු නිදහස් සටන හා අස්කිරි මහා විහාර ග්‍රන්ථයේ පිටපතක් ජනාධිපතිතුමා වෙත ප්‍රදානය කෙරුණා. මෙම උත්සවයට එක් වූ ජනාධිපතිතුමාට බුද්ධ ප්‍රතිමාවක් පිළිගැන්වූයේ අස්කිරි මහානායක ස්වාමින් වහන්සේ අතින්. අනතුරුව ජනාධිපතිතුමාද අස්කිරි මහානායක ස්වාමින් වහන්සේ වෙත තිළිණයක් පිළිගන්වනු ලැබුවා. පළමු නිදහස් සටන පිළිබඳ නව පර්යේෂණයන්ගින් සොයාගත් දැනුම් සම්පාදනය කරගෙන නිදහස් සටන හා සම්බන්ධ සියලු අංශ ඇතුළත් වන පරිදි මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබී විශේෂත්වයක්. ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයදුම්පත් බහර ගැනීම ලබන මාස 4 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. තැපැල් ඡන්ද සඳහා අයදුම්පත් බහර ගැනීම අද මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වීමට නියමිතව තිබුණා. අයහපත් කාලගුණයේ හා ගංවතුර තත්ත්වයේ හේතුවෙන් සිදු වූ අපහසුතා සැලකිල්ලටගෙන ලබන මාස 4 වෙනි දින මධ්‍යම රාත්‍රී 12 දක්වා අයදුම්පත් බහර ගැනීමේ කාලය දීර්ඝ කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ. මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන රජයේ සේවකයන්ට සහ ආරක්ෂක අංශ සමාජිකයන්ට තැපැල් ඡන්දය සඳහා අයදුම් කළ හැකි. ආයතන ප්‍රධානීන් මාර්ගෙන් තැපැල් ඡන්ද අයදුම්පත් යොමු කළ යුතුයි. අයදුම් පත්‍ර තැපැල්ලට යොමු නොකර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට බහර දෙන ලෙසයි මැතිවරණ කොමිසම ඉල්ලා සිටින්නේ. ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන මාස 30 සහ 31 යන දෙදින තුල සිදු කිරීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ සියලු කටයුතු ජනතාවට දැන ගැනීමට සැලැස්වීම තම අරමුණ බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ලොව ආදර්ශමත් පාර්ලිමේන්තුව ලෙස පැමිණීමට හැකි වූයේ සියලු දෙනාගේ සහයෝගයෙන් බවයි එම මහතා ප්‍රකාශ කළේ. නවීකරණය කළ පාර්ලිමේන්තු නව මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. USAID සංවිධානයේ ආධාර මත නව තාක්ෂණික පහසුකම් රැසක් සහිතව ඉදිකළ මෙම මාධ්‍ය මධ්‍යස්ථානය රූපවාහිනී මැදිරියකින්ද සමන්විතයි. පාර්ලිමේන්තු මහලේකම් දම්බික දසනායක, පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ෂාන් විජේතුංග යන මහතුරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ තොරතුරු දැනගැනීමේ පළත ගන්න අපි බොහොම මාතෘකාව. පස්සේ 2015 දී අපි පුළුවන් වුණා මේ තොරතුරු දැනගැනීමේ පළත ලෝකයේ තියෙන විශිෂ්ට ගණයේ තොරතුරු දැනගැනීමේ පළතක් වශයෙන් අද
කාගේ ගෞරවයට පත් කරලා තියෙනවා. අපි හිතුවට වඩා ධම්මස්සනු ආයතන මස්සනු රාජ්‍යාංශයේ ඒ තොරතුරු දැනගෙන පළත හරහා විශාල වශයෙන් විනාශය අඩු කරලා තියෙනවා. පොදු ව්‍යාපාර දන්දකාර සභාව පාර්ලිමේන්තුවේ පබ්ලික් account සමිතිය අද වාසිසරාට ගිහිල්ලා ලෝකයේ බොහෝ රටවල් වල නොදකින විදිහට පාර්ලිමේන්තුව තියෙන ගිණුම් අද පාර්ලිමේන්තුවට ලබා ගන්න පුළුවන් වෙනවා. අවසාන අවුද්ද ආපහල බලනකොට සඳහන් වුණා සම්සන්දන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද ලෝකයේ ආදර්ශවත් පාර්ලිමේන්තුවක් වශයෙන් අපි ආරම්භ කරපු මේ පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවට සම්බන්ධය තුනේ අද පාර්ලිමේන්තුව බොහෝ ගණනක් සමග අපි මේ සම්බන්ධතාවය ඇති කරලා තිනවා. මේ මධ්‍යස්ථානයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම ඔබගේ වගකීම සහ ඔබගේ අවස්ථාව හැටියටයි අපි සැලකන්නේ. මේ මාධ්‍ය මධ්‍යස්ථානය තුල සංනිවේදන දෙපාර්තමේන්තුව සිදු කරන්නේ පහසුකම් සැලසීමක් පමණයි. ඔබගේ අවස්ථාව තමයි මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන තමන්ගේ වාර්තාකරණයන් තවත් ඉහළට ඔසවා තැබීම. ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණෙන් තරඟ වදින සජිත් ප්‍රේමදාස මහතා දිනවීමට කටයුතු කරන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සමන් රත්නප්‍රිය මහතා පවසනවා. බුරැල්ලේදී අද පැවති මාධ්‍ය හමුවකදී රත්නප්‍රිය මහතා මේ බව සඳහන් කළේ. අපි තීරණයක් අරගෙන තියෙනවා එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන කොටගත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්මයාට සහයෝගය දෙන්න. ඒකට හේතු ගණනාවක් තියෙනවා. මේ දෙපැත්ත තරාදියට දාලා බැලුවම දූෂණ වංචා ඝාතන පිළිබඳව තරාදියේ බර වැටෙන්නේ ගෝඨාභය රාජපක්ෂලගේ පාර්ශවයට. ඒක තමයි ඇත්ත. ඝාතන පැත්ත එහෙමයි. ඊට පස්සේ අතපය කපපු අය, අතපය කඩපු අය, තර්ජනය කරපු අය, ඉතා පැහැදිලි ගෝඨාභය රාජපක්ෂලගේ ආණ්ඩුවේ වැරදි වැඩි හොඳ අඩුයි. වර්තමාන ආණ්ඩුවේ හොඳ වැඩි වැරදි අඩුයි. ඒ වැරදි කරපුවත් හදාගෙන ඉස්සරහට යෑම හැර වෙන විකල්පයක් මේ රටට මේ සමාජයට නැහැ. ඉදිරිපත් වෙලා තිබෙන ගෝඨාභය රාජපක්ෂ සම්පූර්ණයෙන්ම නීති විරෝධී මිනිසෙක්. ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවන බවට තොරතුරු තමයි දැනටම පරීක්ෂණ තුලින් ඔප්පු වෙලා තිබෙන්නේ. ඔහු ජාතික හැඳුනුම්පත් දෙකක් දරමින් ඉඳලා තියෙන බව පේනවා. ඔහු පුරවැසි භාවයේ පිළිබඳව අදාළව ලබා ගැනීම සම්බන්ධ පිළිබඳ ප්‍රශ්නේදී ඔහු ව්‍යාජ සහතික ඉදිරිපත් කළා නැත්නම් ඒවා හොරාට තමයි ඔහු ඒවා යොදාගෙන තියෙන බව පේනවා. ඔහු 2006න් ආරක්ෂක ලේකම් වෙනවා අයියා ජනාධිපති වෙච්ච නිසා ආවා ආපු ගමන් ඔහු පුද්ගලික ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවත් ඒ වගේම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවත් ආරක්ෂක අමාත්‍යාංශයට සම්බන්ධ කරගන්න ඇටැච් කරනවා. ඒ අනුව තමන් නියෝග දෙනවා මට අයිඩෙන්ටි කාඩ් එක හදලා මට පාස්පෝර්ට් එක හදලා දෙන්න කියලා නියෝග කරන වර නිලධාරින්ට කිසිම වාර්තාවක් ඩොකියුමන්ට් එකක් නැතුව අර බයට භීතියටපත් වෙලා අර නිලධාරින් මේ වැඩේ කරලා දීලා තියෙනවා. නමුත් දැන් තමයි සියල්ලම පත්තු වෙලා දැන් තමයි සියල්ලම එලිදරව් වෙන්න තියෙන්නේ. දැන් මම දැක්ක නාගානන්ද මහත්මයා ඉදිරිපත් වෙලා ඉන්නේ එතුමා 29 වෙනිදා මාධ්‍යම අපවත්තල එතුමාගේ බ්‍රිතාන්‍ය ජාතික පුරවැසි භාවය අයින් කරා ගැනීමට අදාළ ලියකියුලි පෙන්නලා ඉතින් ගෝඨාභය මහත්තයා තාම පෙන්නලා නැහැ. එහෙම දෙයක් තියෙනවා නම් පෙන්වන්න දෙපා මෙන්න මම අයින් කරාගත්ත මේවා තමයි මගේ පුරවැසි භාවය අයින් කරා ගැනීමට අදාළ තොරතුරු කියලා. ඉතින් අපට විශාල සැකයක් මේ පටන් ගැනීමම මෙහෙමනම් ඉදිරිය කොහොම වෙයිද කියලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී සහාය දෙන අපේක්ෂකයා මත තමන් සහාය දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හලාවත ආසන සංවිධායක නියමල් පෙරේරා මහතා පවසනවා. හලාවත පැවති මාධ්‍ය හමුවකදී මේ මහතා මේ බව කියා සිටියේ. 2020 මැතිවරණය ආපස්සට ගිය 71 වසර ඉදිරියට යනවා කියන වගකීම මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. රට හදන්න පුළුවන් මේ කවුද එන අය? මාව පත් කරලා යවපු අය යෝජනා කරන එක තමයි මගේ කැමැත්. නමුත් මගේ තීරණය ගැනෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවුද ඉදිරිපත් කරන්නේ? ඒකත් සමග තමයි මගේ තීරණය ගැනෙන්නේ කියන එක මම ප්‍රකාශ කරන්න ඕනේ. නායකත්වයක් ලබා ගන්නකොට දේශපාලන පළමුවිත සම්බන්ධ වෙනවා කියනවා. දේශපාලනය කියන දේ ඇඟේ තියෙන්න ඕනේ. මිනිසුන්ට ආදරය කරන දේ ඇඟේ තියෙන්න ඕනේ. මුදල් තිබුණාට මේක ලැබෙන්නේ නැහැ. හදවත උණුවීම කියන දේ මේ දේශපාලනේ තියෙන්න ඕනේ. ඒ නිසා මේ දේශපාලනේ නැති කෙනෙක් දේශපාලනට පිවිසුනහම දේශපාලනයක් රටේ කෙරෙන්නේ නැහැ. පරිපාලනයක් කෙරෙන්න පුළුවන්. නමුත් දේශපාලනයක් එතන ඇති වෙන්නේ නැහැ. හෙටට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් ITN මාධ්‍ය ජාලයේ විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. ITN TV ගම්පහ හෙඩරත්ගොඩ උද්භිත උද්‍යානයේදී සහ ITN FM මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේදී ලෝක ළමා දින සැමරුම් උත්සව පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
ITN TV සංවිධානය කරන ලෝක ළමා දින සැමරුම් උත්සවය ගම්පහ හෙනිරත්ගොඩ උද්භිත උද්‍යානයේදී ලබන 6 වෙනිදා පැවැත්වෙනවා. උදැසන 9 සිට පස්වරු 5 දක්වා පැවැත්වෙන සැමරුම් උත්සවය සජීව ලෙසින් ITN TV ඔස්සේ විකාශය කරනවා. දරුවන් වෙනුවෙන් දවස පුරා තරඟ රැසක් පැවැත්වෙන අතර පැමිණෙන සියලු දෙනාට ත්‍යාග ලබා දීමටද කටයුතු යොදා තිබෙනවා. ක්ෂේත්‍ර පහක විශිෂ්ට දක්ෂතා දක්වූ දරුවන් 5 දෙනෙකු සඳහා ඇගයීම් සම්මාන පිරිනැමීමද මෙම සැමරුම් උත්සවයේ විශේෂත්වයක්. මතක තුවෙන්න ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයට. මේ අතර ITN FM ලෝක ළමා දින සැමරුම් උත්සවය මහරගම තරුණ මධ්‍යස්ථානයේදී හෙට පෙරවරු 8ට ආරම්භ කරනවා. ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයයි එය මෙහෙවනු ලබන්නේ. ක්‍රීඩා වෛද්‍ය සංගමයේ මෙහෙවීමෙන් ළමා දින සමරුම් උත්සවයට පැමිණෙන සියලු ළමයින්ගේ ශාරීරික ස්කන්ධ දර්ශනය නිවැරදිව දැනගැනීමට අවස්ථාව ලබා දීමද මෙවර උළෙලේ විශේෂත්වයක්. ITN FM මාධ්‍ය කුටියේදී ළමයින්ගේ හඬ පරීක්ෂණ සිදු කරනවා. ඉංග්‍රීසි සහ සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයටද සැලසුම් කර තිබෙනවා. මහරගම ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකදී වීදි නාට්‍ය මගින් ITN ළමා දින සැමරුම පිළිබඳව දැනුවත් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. වැඩෙන රටක වැඩෙන ළමයි. දැන් අවධානය ක්‍රීඩා පුවතක් වෙත. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන පාකිස්තාන කණ්ඩායම මේ වන විට පන්දුවර 47ක් අවසානයේ කඩලු 5ක් දැවී ලකුණු 270ක් ලබා සිටිනවා. කරච්චියේදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිදිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පාකිස්තාන කණ්ඩායම තීරණය කළා. ඒ අනුව ඔවුන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක සමන්තාවක් ගොඩනැගුවා. ෆාකස් සමන් ලකුණු 54ක් ලබා ගත්තා. ඉන් පසුව පිටියට පිවිසි හැරිස් සොහයිල් බබර් අසම් සමග එක්ව පාකිස්තාන ඉනිම ගොඩනැගුවා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරුවෙකු වන අභාප්‍රාප්ත මයිකල් ද සොයිසා මහතාට ශෝකය පළ කිරීම සඳහා ක්‍රීඩකයන් අද තරග බිමට පිවිසියේ කළු පටි පැළඳගෙනයි. අද තරගයට පාකිස්තාන කමාන්ඩෝ බටයන් ඇතුළු හමුදා සිබුලුන් 8000ක් පමණ ආරක්ෂාවට යොදවා ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. සමගින් ඇටියන සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. මේ ළඟට අපගේ රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ රාත්‍රියක්. www.itnnews.lk